අද මම ටිප්ස් ගොඩක් එක්ක ෆිෂ් කට්ලට් ආලු කට්ලට් හදන හැටි කියලා දෙනවා. ඔයා මේ ෆිෂ් කට්ලට් එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ ඉන all කියන button එක press කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය වෙන දේවල්. මේක පළවෙනි ටිප් එක. අපි අලතම්බනකොට මේ වගේ පුංචි ඇල තෝරගත්තොත් ඉක්මනින් මෙන්න මේ ක්‍රමයට තම්බ ගන්න පුළුවන්. ඇලගෙඩිය හොඳට හොදලා මේ වගේ පළු දෙකට කපලා ඇලගෙඩිය පිටපැත්ත වතුර එකේ යටට මේ වගේ තියලා ගානට හදා ගන්නවා. ඊළඟ වැදගත් ටිප් එක තමයි අපි පොඩි ඇල ප්‍රමාණයක් ගන්න නිසා පුංචි සාස්පානක් කරගන්න. ඇල ටික තැම්බෙනකන් ගම්මිරිස් සැට මේ සැන්දක් විතර මං කොටා ගන්නවා. ටිකක් වෙලා කෙටුවා මේ ගානට තිබුණොත් මදි, තව චුට්ටක් කොටන්න ඕනේ. මෙන්න මේ ගානට පොඩි කෑලි හිටින්න කොටා ගත්තොත් හරි. ඒ ටික පැත්තකින් තියාගෙන ලූණු ටික කපා ගන්නවා. රතු ලූණු කෙටිය දිග අතට කපලා ඊළඟට අනිත් පැත්ත හැරවල මේ වගේ පුංචි කොටු කපා ගන්නවා. කට්ලට් හදනකොට අනිවාර්යයෙන්ම රතු ලුණු දානවා නම් හොඳයි. රතු ලුණු නැත්තම නම් බී ලුණු එකතු කරගන්න. දැල් ලුණු ටික කපා ගත්තා. ඒ අතරේ අපි අලේක තැඹිලාද කියලා බලමු. පිහිටුඩ මේ වගේ ඇතුළට දාලා බලනකොට හොඳට පුළුන් අගේ යනවා. ඒ කියන්නේ අල ටික තැඹිලා. දැක්ක නේද? ඉක්මනින් අල ටික තැඹුණා. දැන් අල ටික නිවෙන්න තියලා කරපිංච ටික කපා ගන්නවා. අවමිරිස් ගන්නවා නම් මේ වගේ චූටි අවමිරිස් තියෙනවා නම් හොඳයි. අවමිරිස් ටිකත් හොඳටම චූටි වෙන්න කපා ගන්න ඕනේ. ඊළඟට අපේ ටින් මාළු ටින් එක මේ විදියට කපා ගන්නවා. මේ ටින් මාළු එකේ ග්‍රෑම් 285ක් 290ක් විතර තියෙනවා. ටින් මාළු එකේ වතුර ටික අන්තිම බිඳුවට යනකම්ම පෙරා ගන්න ඕනේ. දැන් අපි ටින් මාළු ටික වෙන භාජනයකට දාගෙන ගෑරුප්පින් ටිකක් කඩාගෙන හොඳට අතින් පොඩි කරනවා. ඒ ටික පොඩි කරලා ඉවර වෙනකොට අපේ අල ටික රස්නේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් පුතු ගා ගන්න ලේසියි. මේ වෙලාවේ අල ටිකත් හොඳට පොඩි කරගන්නවා. පොඩි අල කෙටි තුනක් ග්‍රෑම් 150ක් 160ක් වෙනවා. ඔයාට කට්ලට් ටිකක් වැඩිපුර හදා ගන්න ඕනේ නම් තව ග්‍රෑම් 50ක පොඩි අල ගෙඩියක් එකතු කරගන්න. හැබැයි අල ප්‍රමාණය වැඩි වෙනවා නම් ලූණු අවමිරිස් කරපිංචත් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඊළඟට මම ලොකු බිත්තර දෙකක් අරන් තියෙන්නේ. මේ බිත්තර දෙක ග්‍රෑම් 140ක් බරයි. හොඳටම පොඩි බිත්තර ගන්නවා නම් හතරක් කරගන්න. ඊළඟට අපිට පාන් කුඩු ග්‍රෑම් 100ක් ඕනේ. දැන් අපේ භාජනයේට පොල් තෙල් මේසෙන්දි එකමාරක් විතර දාලා රත් වෙනකොට කරපිංච ටිකයි ලූණු මිරිස් ටිකයි දාලා ඒ ටික හොඳට බෙද ගන්නවා. දැන් මම ලුණු තේහෙන්දි භාගයක් එකතු කරනවා. අපේ ටින් මාළු එකේ ලුණු තියෙනවා. ඒ නිසා වැඩි ලුණු දාන්න එපා. දැන් අපේ ලූණු මිරිස් කරපිංච ටික හොඳට මැලවුණා. මේ වෙලාවේ මම ගම්මිරිස් එකෙන් බොහොම පොඩ්ඩක් මේකට එකතු කරනවා. ඊළඟට අපි කුඩු කරගත් ටින් මාළු ටික මේ මිශ්‍රණයට එකතු කරනවා. දැන් ලිප ඔෆ් කරන්න ඕනේ. මේ වෙලාවෙම කොටාගත්තු ගම්මිරිස් ටිකත් එකතු කරනවා. දැන් පොඩ්ඩක් රස බලනවා. මේ වෙලාවේ ඔයාට ලුණු මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. මට නම් ලුණු ඇති. ඒ නිසා මම මේ වෙලාවේ හොඳට පොඩි කරගත් අල ටික මේකට එකතු කරනවා. අල දැම්මම තමයි අපිට මේ කට්ලට් එක හොඳට බයින්ඩ් වෙන්නේ. හොඳට ගුලි වෙලා හිටින්නේ. අල දැම්මට පස්සෙත් මම රස කොහොමද කියලා බලනවා. මට නම් රස ගානයි. ගම්මිරිස් චුට්ටක් මදි වගේ. ඒ නිසා තව ගම්මිරිස් චුට්ටක් එකතු කරගන්නවා. අන්තිමට අපි දෙහි උෂ තේ හැන්දක් විතර එකතු කරනවා.
දෙහි බෑයම මිරිකානි නැහැ. ඊළඟ ටිප් එක තමයි හදාගත්ත ටික හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඒ නිසා මම මේක පැතලි පිඟානකට ෆ්ලැට් පිඟානකට මාරු කරනවා. හොඳටම කූල් වෙනකන් ওই විදිහටම තියන්න ඕනේ. ඊළඟට අපි පොඩ පොඩ අරගෙන මේ වගේ පොඩි පොඩි බෝල හදාගන්නවා. ඔන්න එකක් හරියට බෝල කරගන්න හැටි බලමු. මේ වගේ ඇඟිලි තුඩු වලින් කොටසක් අරගෙන එක අතකින් මේ වගේ ලස්සන බෝලයක් හදාගන්නවා. ඊළඟට අනිත් අත උඩ තියලා මහපට ඇඟිල්ලෙන් මේ වගේ හැඩ කරගන්නවා. එතකොට ලස්සන බෝලයක් හදාගන්න පුළුවන්. මේ ක්‍රමයට මම කට්ලට් බෝල 20ක් හදාගත්තා. හැමදාම මම බදින තාච්චිය තමයි මේ තියෙන්නේ. මේ වගේ දේවල් බදිනකොට මේ වගේ චීන චට්ටි තාච්චිවල බදිනවා නම් හොඳ ගානට බදිනවා. මම අද බදින්න පාවිච්චි කරන්නේ පිරිසිදු සුදු පොල් තෙල්. එළවලු තෙල් වලට වඩා පොල් තෙල් වලින් බැදගන්නවා නම් හොඳයි. ඊළඟට මම ඔයාලට විශේෂ දෙයක් කියලා තියෙනවා. මේ වගේ දේවල් බදිනකොට බැදලා දාගන්න ස්ට්‍රේනර් එකට යටින් පේපර් සර්වියට් එකක් තියාගන්න කියලා. පේපර් සර්වියට් එක එළියේ මේ වගේ තිබ්බාම අපි බදින දේ ක්‍රිස්පියට තියෙනවා. ඊළඟට අපි පාන් කුඩු එකෙන් ටිකක් මේ වගේ පොඩි බෝල් එකකට මම දාගන්නවා. ඉස්සෙල්ල මේක කට්ලට් එකක් අරන් බිත්තරයකේ පොඟවලා ගෑරපු දෙකකින් මේ වගේ පෙරලා අරගෙන පාන් කුඩු බෝල් එකට දාලා මෙන්න මේ විදියට කරකවනවා. මේකත් මම ඔයාලට කියලා දෙන තවත් ටිප් එකක්. අතින් ඇල්ලුවාම බිත්තර සාරු අතේ ගෑවෙන්නේ නැහැ. ආයෙත් එකක් බලමු. දැක්ක නේද? හරි ලේසි. මේ ක්‍රමයට සේරම කට්ලට් ටික කෝට් කරගන්නවා. ඔන්නේ තවත් ටිප් එකක්. දැන් අපි බිත්තර සාරු ටික හොඳටම අඩු වුණා. ඒ නිසා පුංචි බෝල් එකකට දාගන්නවා. එතකොට අපිට හොඳට බිත්තර සාරු ටික තවර ගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දෙවෙනි සැරේ කෝට් කරගන්නයි යන්නේ. ඒත් අර විදියටම බිත්තර සාරුවේ දවටලා මේ වගේ බෝල් එකට දාලා කරකවලා අතින් හොඳට පොඩි කරලා අරගන්නවා. ඔයා කැමති නම් එකපාරක් විතරක් කෝට් කරලා බැදගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ දෙපාරක් කෝට් කරාම හොඳට ක්‍රිස්පියට ලස්සනට හිටිනවා. පාන් කුඩු 500 පැකට් එකක් ගෙනාවේ ඉතුරු ටික මේ වගේ දාලා හොඳ ක්ලිප් එකක් ගහලා බෑග් එකකට දාලා ආයේ ෆ්‍රිජ් එකේ අරන් තියලා තියෙනවා. පාන් කුඩු පැකට් එක කැඩුවට පස්සේ එළියේ තියන්න එපා. අපේ කට්ලට් ටික බදින්න ලෑස්ති කරන්න ඉස්සෙල්ලා වැදගත් දෙයක් කරන්න ඕනේ. අතට අරන් මේ වගේ වැඩිපුර පාන් කුඩු ටික මේ විදියට හලලා අරගන්නවා. ඉස්සෙල්ල එකක් දාන්න. තෙල් එක රත් වෙලා නම් බුබුලු දානවා. එතකොට අනිත් ඒවා ටික දාගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි තෙල් එක රත් වුණාට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ මීඩියම් හීට් එකේ තියාගන්න ඕනේ. අනිත් කාරණාව තමයි අපි කලවම් කරන්න ඕනේ කට්ලට් ටික මේ වගේ පොඩි හැන්දකින්. දැක්කද? දෙපාරක් කෝට් කරාම බය නැතුව කලවම් කරන්න පුළුවන්. පොඩ්ඩක්වත් කැඩෙන්නේ නැහැ. ගොඩක් පාට වෙනස් වෙනකන් ඉන්නේ නැහැ. ගෝල්ඩන් බ්‍රවුන් කලේ කෙනෙකුට ලොකු පෙරණ එකකින් මේ විදියට පෙරලා අරගන්නවා. තෙල් එක ගොඩාක් රත් වෙලා නම් මෙන්න මේ වගේ ගොඩාක් එකපාරට බුබුලු වෙනවා. ඒ වෙලාවට ලිපෝ ඕෆ් කරලා බුබුලු අඩු වෙන්න පටන් ගන්නකොට ලිපෝ ඔන් කරනවා. මේ වගේ පුංචි පුංචි දේවල් පුංචි වුණත් දැනගත යුතු වැදගත් දේවල්. අනික් කට්ලට් ටික බාන්න කලින් කලින් බාගත්තු ටික වෙන තැනකට මාරු කරනවා. දෙවෙනි සෙට් එකත් ස්ට්‍රේනර් එකට මේ වගේ එකතු කරගන්නවා. අන්තිම ටිකත් මම මේ වගේ ගින්දර ගානට තියාගෙන බෙදගන්නවා. ඔයාට තෙල් ගොඩක් දාගන්නේ නැතිව පුංචි තාච්චියක මෙන්න මේ ප්‍රමාණයට තෙල් දාගෙන කට්ලට් 3-4ක් විතර දාගෙන බෙදගන්න පුළුවන්. මේක වැදගත් ටිප් එකක්. කට්ලට් ටික නිවෙනකන් මේ විදියටම කූලින් රැක් එක උඩ තියන්න ඕනේ. රස්නෙ පිටින් මේසෙට යවුවොත් එහෙම එක උඩ එක තියලා කට්ලට් ටික රස්නෙට පෙඟෙන්න පුළුවන්. මේ බලන්නකෝ අපේ කට්ලට් වල ලස්සන. ලස්සනයි නේද? ඔයාටත් මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ඔන්න මං අද ඔයාලට ටිප්ස් ගොඩාක් එක්ක ෆිෂ් කට්ලට් හදාගන්න හැටි කියලා දුන්නා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි.
හරිම රසයි. රස නියමයි. උත්සව කාලෙදී ඔයාටත් පුළුවන් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සනට කඩ්ලට් හදාගන්න. මේවා ටිකක් ලොකුට හදපු නිසා 20ක් හදාගත්තා. ඔයා පොඩියට හදනවා නම් 25-30ක් විතර හදාගන්න පුළුවන්. මේ බලන්න ක්‍රිස්පි සත්තේ. මීට කලිනුත් මම ෆිෂ් කට්ලට් හරියට හදාගන්න හැටි ඔයාලට කියලා දුන්නා. අද ඔයාලට මං කලින් කියලා දීපු ටිප්ස් ටික වෙනමම සඳහන් කරා. පොඩි ප්‍රමාණයක් හදාගන්න ඕනේ නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයා මේ විදිහට ෆිෂ් කට්ලට් හදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ බලන්නකෝ, අපේ අම්මා channel එකේ රෙස්ටුරන්ට් එකේ වගේ පැටිස් හදන හැටි, ලාබ පැටිස් හදන හැටි, බිත්තර කට්ලට්, සෝයා මීට් කට්ලට්, පොලොස් කට්ලට්, බිත්තර කෙබාබ්, බිත්තර රෝල්ස් මේ වගේ දේවල් කඩේටත් වඩා හොඳට හදාගන්න හැටි අපේ අම්මා ඒ කිව්වේ මං කියලා දීලා තියෙනවා. මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන ඩෑන්සින් ඊතලේ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. ඔයාට ඒ වීඩියෝ එක්කම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මේ ලින්ක් එක තියෙනවා. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුවයි ඕල් බටන් එකයි ප්‍රෙස් කරන්න.